ඔන්න යාළුවනේ අපිට අද මේ බිම්මල් ස්ටිකර් එක හදන්න ඕන වෙනවා 2mm ඝනකම තියෙන ෆෝම් ෂීට් මම තැඹිලි කහ රතු කොළ යන පාටවලින් තමයි මේ ෆෝම් ෂීට් අරගෙන තියෙන්නේ ඔන්න මම දැන් කොළ පාට ෆෝම් ෂීට් එක අරගෙන අපේ බිම්මලේ තියෙන පඳුර තමයි ඉස්සෙල්ලාම හදාගන්න යන්නේ ඉස්සෙල්ලාම print out එක තියලා ඒ කුඩින් මම ඉටි කොලයක් තිනවා ඒ මගේ print out එක damage වෙන්නේ නැති වෙන්න ඊට පස්සේ මම ලියවෙන්නේ නැති පෑනක් අරගෙන form sheet එකේ හොඳින් හිටින පරිදි ඇඳ ගන්නවා දැන් මම මේ ඇඳගත් එක කතරකින් කපා ගන්නවා මෙන්න මේ විදියට කපාගෙන තද කොළ සහ ලා කොළ යන පැස්ටල් භාවිතයෙන් මම මේ print out එකේ අපි ගත්ත බිම්මලේ තියෙන මේ පඳුරට තනකොළ පඳුර ලස්සනට ඉස්මතු වෙන විදියට හොඳින් පාට කර ගන්නවා යාළුවනේ සමහර අය නම් වෝල් ස්ටිකර් හදන සමහර අය නම් මේ ෆෝම් ෂීට් එක පාට පැස්ටල් පාවිච්චි කරලා පාට කරගෙන මේ සේල්ස් කරන්නේ නැහැ. හැබැයි මම හිතනවා පැස්ටල් පාවිච්චි කරොත් එහෙම අපේ ස්ටිකර් එක අපේ වෝල් ස්ටිකරේ තව තවත් ලස්සන වෙලා ඒ ලස්සන ඉස්මතු වෙලා පේනවා කියලා. හරි දැන් අපේ බිම්මලේ පඳුරු කොටස නිර්මාණය කරගෙන ඉවරයි. දැන් මං හදන්න යන්නේ බිම්මලේ කඳ කොටස නිර්මාණය කරගන්න. ඒකත් අර විදියටම ලියවෙන්නේ නැති පෑනක් අරගෙන ෆෝම් ෂීට් එකේ හිටින විදියට ඇඳගෙන කපා ගන්නවා. මෙන්න මේ විදියට මම ෆෝම් ෂීට් එකේ තියලා බිම්මලේ කඳ කොටස කපා ගත්තා. දැන් මම මේ බිම්මලේ කඳ කොටසේ ලස්සන තවත් වැඩි කරගන්න යදා ගන්න පාට දෙක තමයි තැඹිලි තද තැඹිලි සහ ලා තැඹිලි යන පාට දෙක තද තැඹිලි වටේ ලයිනර් එකක් විදියට පාවිච්චි කරලා ඒක ලා තැඹිලි වලින් මිශ්‍ර කරගන්නවා ඊට පස්සේ මම පොඩි කොළ කෑල්ලක් ඉසි කරන කොළ කෑල්ලක් අරගෙන ඒ දෙකම හොඳට කවලම් වෙන විදියට තව ටිකක් ලස්සන වෙන විදියට මිශ්‍ර කරගන්නවා මෙන්න මේ විදියට මම කඳ කොටසත් හදා ගන්නවා දැන් මෙන්න මේ විදියට glue 6000 ගම් එක 6000 ගම් එක යොදාගෙන මම මේ අත්තයි පඳුරයි මෙන්න මේ විදියට අලව ගන්නවා දැන් මම හදන්නේ බිම්මලේ ඔළුව මෙන්න මේ විදියට බිම්මලේ කොටස් ටිකත් කපා ගන්නවා ඉතිරි කොටස් ටිකත් කපාගෙන නැවතත් අර බිම්මලේ රතු පාට කොටසට මම අතු පාට පැස්ටල් වලින් තද පාටක් කරගන්නවා පාට කරලා තද පාටක් කරගන්නවා මෙන්න මේ වගේ ලස්සනට පැස්ටල් වලින් පාට කරගන්න දැන් තියෙන්නේ අපිට මේවා අලව ගන්න විතරයි මෙන්න මේ විදියට දැම්මා ගම් එක ආධාරයෙන් අලව ගන්නවා මේ විදියට පැස්ටල් පාවිච්චි කරාම මං හිතනවා අපේ ස්ටිකරේ තව තවත් ලස්සන වෙනවා කියලා. දැන් ඔයාලට වෙනස පේනවා ඇති හොඳින්ම.
ඔන්න යාළුවනේ අපි දැන් විම්මල් ස්ටිකරය සම්පූර්ණයෙන් හදාගෙන ඉවරයි.